ආයිබෝව සුභ සන්ධාවක් ගෙවින්න දවසේ සියල උුසුම් සිදුවම් එක්කොට ඔබට කියන ස්වාධීන රපාණයේ රාත්‍රී දාහය ප්‍රධනපුුවත් විකාශය සමගින් මම අරුණ ජයකොඩි. මම විශාරාධයවේද්‍ර ප්‍රතිමය අවධහන යොමු කරන්නේ දව සුනුසුම් කළ ප්‍රධාන පුවත් සිරස් තල වෙත හොරෝනාපුකුර අදත් දෙදහස ඉක්ම වයි. මරණ ලයිස්තුච්ච හැත්තේ එකක් වාර්තාවයි. අගමැටිකේ උපදෙසින් නිවාස තුන්දහසක් ඉදිකිරීම දෙවැන්ත කටයුත්තක් ඇරැබෙයි. වකුකඩු රෝගීන්ට දෙන අවශෂ්‍යධ හයක් තා නම් ලයිස්තුයට. විස්සයි විසි තුමේදී අධ්‍යාපනය හැර උමකට සියල්ල සූදානම්. පොරෝණාවට එරෙහි එන්නත ලෝකයට බෙදන ආකාරය වැරදි. ලෝක සෞඛෙන් චෝතනා. අදදින ද නව ಕೋ ಾರೋගීන් දෙදහස් ැත්್තෑ එක්දෙනෙකු හඳුණනා ගෙන තිබෙනවා ඒ සමග මිරට සමස්್ කೊರೋ ಾරෝගින් සංख්‍යාව ಲක්ෂහහස් නසිිය දහත්තුුණනක් දක්වා ඉහෙළ ගියා අදදින වාර්තා කරනු මර್ණ සංඛ්‍යාව හැත්තෑ එක. නේ ෙල්ටා ප්‍රේදයේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකුස්වාගැනීමත් එක්ක මාදිවල ප්‍රගතිපුර තුන්වෙනි අදිරවසා දැමීමට කටයතු කරුණා. මෙ අත්තර ඒයේ ලිහිල් කරුණු සංචරනසිමා හෙට රාත්‍රී එකුල් හට යලි පැනවීමටත් නේමිතයි. රටින් වාර්තාාවන සමස්ත කරුණ සාධිතයන් සංඛ්‍යාව දෙලක්ෂ හත්ලිස්තුන් දහස් නමසේ දහතුනාක් පුදගලයන් තිස් එක්දහස් නමසේ අසූ හතර දෙෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාරලබනවා. ස්වේලපුූ සංඛ්‍යාව දෙලක්ෂ නදහස් දෙසේ අනූහයක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා ඊයේ තාවුරු කළ අද වාර්තා කළ කොරුණා මරණ සංඛ්‍යාව හැත්තයයි එකක් කාන්තාවන් තිස් අට දෙෙක හා පිමි තිස්තුන් දෙෙකු මීට අය ියග අයගින් පනස් හත්තෙකුම වයිසවරුතු හැට පහට දිය අයයි. වයිස අවරුදු තිහයටට අඩුක් අයිකුද ඒ එතාවුරු කළ කොවිත් මරණ අත්‍ර වෙනපා. මෙ අතර මාදිවලින් හම ූපුත් කළයා, ඩල්ටා වෛරස ආසාධිතෙක යන්න මෙම ඔහගේ ආශසිතෙන්ශ ෑසිදු කරන පරක්ෂණවල ප්‍රතිඵල, ඉදිරියේදි නිකුත් කරන බව සෞඛ්‍යංශය පවසනවා. කොෝණ වරසේ ආසාධනවීමෙන් වැලකීමසඳහා ප්‍රතිශක්ති කරණය ඒළ මට්ටමක තිබීම අත්්‍යවශයි. දේශ යිද බ රත් පාල මහතා හඳුන් වති ඇති අවක්ෂධය තුලින් ප්‍රතිශක්ති කරනය ල්නැක් හැකි පබව මෙම විට ඔප්පු විතිබින ප. ප්‍රතිශක්තිය වර්ධනය කරන ව්‍යාධි හරණී කියන අවෂධයයි මා එදා හඳුන්නා දුන්නේ. දැන් අපි එදා අපියයෝගයට මටේ මාධ්‍යවේදය ඇහවා මේවයි සනීපකරපුවාය පෙන්න්නන්න පුළුවන්ද කියලා. අද අපි ඒවාගේ පරීක්ෂණයක් මේ අවස්ථාව පෙන්න්නනවා. ඒ තයි මේ වැදගත්කම මාත් මගේ මහත්ත්‍යයක්ත් පොරෝණ වෛරසයට ගොඳදුරුණා ඔය අතර අපි දෙන්න ප්‍රතිකාර ලබාගෙන ඉවර වෙලාගේ නිවසට පැමිණි පසුව දරුව දෙන්නගේ ත්‍රෝගලක්ෂණ පහළ වන්න පටන්ගත් වෛ්‍යතුමාට කෝලකදී ලකි වවා අපේ ප්‍රශ්නේ ගැන හිට පන්සේ වෛද්‍යතුමා අපි වෙනුවම් පෙනී හිටල මේවිආධහරණි කියන බෙහෙත්ත එක පාවිච්චයට දෙන්න මේ බෙහෙත්ත එක අපිට ගොඩා ප්‍රෝජරවත් වනාා මගේ දෙමාව පියන්ටත් මේ බෙත් එක දුන්නා එ සියලු දෙනාගේම ඊට පිCRර් පරේක්ෂණ කරා කරාට පස්සේ ඒ සියලු දෙනාම නිගටව වනා කිය කිව්ව. අපේ වෛද්‍යතුමාට ගොඩා පින් සිද්ධ වෙන්නන කියලා. ොරුණා වයිරස්සයට එෙහි එන්නත් ලබාතීමේ වැෙනසටාන අතතිදිනේ දීද ස්ානර් වැසකදී ක්‍රියත්මක වනාා. පොනර දිස්ශ්‍රික්කේ කර්පනීම තන් උදෙසා කොවිත් එනත ලබාතීමම අ ආරම්භකිරුණ. ලොනුව ෞඛක යිද ලපදේශ අටෙන් එකක් වන තමන්කඩුව සෞක්‍යවත් නිල්දාරිකෝටාශේ ගැපි වරුන් හඇත්තේ පස්සදනකට එන්න තලපාදීම එම කාරයාල්ල පරිශවේද සසිද කරුණා. මෙය අතර කරුණාාවට එහි එන්න තලපාකිනීමට ගැමිනි මවරුන් පියවේතු නැති බව සෞඛකංශ අවධාරනය කරනවා. හා නරේද විශෂ්ඥය වෛදරුන්ගේ සංගමේ මාත්‍යහම ොක්කවත්වෙන් මේ බව අවධර්රණය කලා. ගර්බනය සමේදී අවක්ෂී එක ගත් තම තිබෙන ප්‍රධානවාසය තමයි. දරන්නුCOොවි- නසාධනය වැලකීම. කීට අමතරව මරණයට පත්වීමේ ඇති අවදානම අඩුකරග. මේ දෙක්ක අපි අර වැක්ෂීන් එක නිසා ඉදියේදී ඇතිවයි හැකියයි උපකල්පනය කරන. අවධානන් තත්ත්වයන්ට වඩා ඉතාමත් දරමයි. වැක්සිික නිසාවිය හැකි සංකොලතා කියලා දෙවීමට එවැනි කිසිම ධරුණුංකොටතාවයක්වාර්තාවෙලන්නේහ. එකකට මේ දෙකින් හොද කුමක්ත කියල ට ෝරගන්න න දිට හැදිලිවම තෝරගත යතුන්නේ වැැක්සින්ික ලබා ගනීම කිසිම විද්‍යාත්මක සාක්ෂක් නෑ ඉන්නත් කරනය නිසා කලලට වෙන බල පැමක් තින. ඊළඟට මමට වෙන බල පැම ගත්තොත් මට වෙන බලපැම් ඉතාමත්ම අඩුයි? ඊට ඩිය වැඩි වාසිදායක තත්යක් මවට තියනවා න්නත් කරන්නේ නිසා අලුත් ්‍රබේද ලංකාවටත් ඇවිල්ල තියෙනවා. ඒවට මේ එන්නත් කරණය නිසා ඇතිවන්න ප්‍රතිශක්තිය වැඩි කියලා හවාගෙන යෙනවා ඉඩමතරව එන්නත් වර්ග දෙකම ගත්ත ගර්බනිි කාන්තාවන්ට දරිසත්කාර ඒගේර න්න තියෙන අවධානම සහ ඔක්සිජන් මත යැපීමේ අවධානම සහ මරණය කියන මේ අවදානම් පත්ව තුනම ඉතාමත්ම සීග්‍රය නඩු වෙලා තියෙන. ප්‍රදේශකිහිපේක නිවාස තුන්දහසක් කිදිකිරීමේ දෙැවැන්ත වැඩසටහන් කරිනම් කරන්න කියලා අග්‍රමාතවරයා උපදෙස්දීලා තියෙනවා. මධ්‍යම පාන්තිකැන් වෙනුවෙන් ඉදිකරන නිවාස ව්‍යාපති සෞඛ්‍ය ආරක්ෂත ක්‍රමවේදවල්ට අනුව කඩිනමින් අවසන්කිරීමටයි මෙලෙස උපදෙස් දීති බෙන්නේ. ඔරු ගොඩවත්ත පෑලිය ගොඩ කොට්ටාව බ්ලමන්ටල්, බොර්ලෙස්ගමුව, මාලබේ සහ මහනුවර ගැටම යන ප්‍රදේශවල මෙම නිවාස තුන්දහස ඉදිකිරමේ කටයුතු මෙවන විටත් සිදුකරමින් පවතිනවා. කුමන තත්ත්යක් පැවතියද රටත් ජනතාවත්වෙනුවෙන් සංර්ධන ව්‍යාපතිකණ්ඩුව පවත්වාගෙනයාම රජය අරමුණයි. එය අනුව කොரோනා මධ්‍යවුවද සෞඛ්‍ය ක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් මෙම නිවාස කඩිනමින් ඉදිකර අවසන් කරන ලෙස අග්‍රමාතවරයා උපදේස්්දී තිබෙනවා. මෙම මුළු ව්‍යාපතියට වැ කරනමුතල රුපියල් බිලියන හතලිහා. සියලු නිවාස මහල් නිවාසල செய்த කරනත්තර යටතල පහසුකම් සියල්ලෙන්ද ඒවාත් සමන්විත වනු ඇති. රින්නඩු ගෑ සිලින්දඩර වෙලඳ පොලට නිකුත්වීම ැන අදාර්ලිමේතු ඇති වුසුම්තා ාක් ඇතිබුණා. ජාතික ජනබලවේ පර්ලිෙන්න්තුමන්ත්‍රී අනුර කුමර දිසානායක මහතායි මේ පිළිබඳ ප්‍රශ්න යොමු කළේ. අන මිු ද ක්ගත් කල න ගේස් ල වැ ොකරයි හැ ගේෑස් මල ඩිකරට ීද ගත් තු කර තමයි තිබුණු ගෑස් සිිල්න්දයේ බර අඩු කොට මිලරුපියල් සයකින් අඩුකොට මේ වංචාකාරි ක්‍රියාවේ මේ ගේෑස්මග නිර බවතමයි ම සංකයදත් තුලින් පෙන්න්න අදැ ගන්න ැත ට සෙත්ම නැත. එවැනි නවගෑශිල්ින්ද්‍රයක් ලබා දෙන්න පාරිබොක් අධිකාරයෙන් දොලයිදසම් පාවෙනුවට අවසරයදී ලැනෑ නොත් එකී සමාගමට පුලුවන්කම තියනවා. නවෝත් පාදනය මට කලින් නොතිබුණු නිෂ්පාදනයක් ඒ සමාගිමයේ තීරණ අනුවය ඉදිරිපත් කරන්න. එහිදී මම ඔබ තුමා කියන කරුණ සියල්ල පිළිගන්න. ඒ අනුව අපි කරලා තියන දේ තමයි. ප්‍රමිති ආර්තනය අනි කාආයතන වලත් මේ නවෝත් පාදන ප්‍රමිතිය පිළිබඳ වාර්තා ලබාගෙන තියරෙන. ඒ පිළිබඳ ලබාගත්ත වාර්තා කා්‍යමාත්‍යය තුමා විසින් සභාගත කරයි. ප්‍රමිති ආයතනයට දීලත් ඒ සංයුතිය පරීක්ෂණය කරලා බැලවා. ඒක කිසි වෙනසක් නෑ. ලම් ො ර්ක ලල්දර. තොට එකම ගෑස්සක තියෙන්නේ. ඩීටර් දහටේක් තියෙන්නේ කිිලෝග්‍රෑම් නමයයි දසමය එකයි මිල වැඩිවීමක් වක්‍රව කරලා තිබුණ ඒක වංචාවක්. පාරිබෝගික අධිකාරිය ඇමතිවරු දෙන්නටම මේ ගැන දැනුවත් කර මේකට නඩුදාණ්ඩ කියලා. අපි තීරණ කර සමගජන බලවයගෙන් මේකට යුරුද අපි නඩු දාානවා. ලිට්‍ර සමාකමට විරුද්ධව. ඒ කා රද බතු න් රදවා පිාන මකද ක කෙලින්ම පරිබෝගිකයන්ඩටරපු වංචාවක් හේ ැස්බිල වැඩිවෙන් නැතුව පරිබෝගකයටට මලාඩු කරන්න කටයුතු කලාම ඒකට නැඩුදාන්න නොනේ තමයි ඒක කරලතිය දේ පිළිබඳ දරු ලසන් තලගව මැත්තුම පහදිි කරයි මොක අධිකාරිය සරපු කටයුත්ත කියෙන විශේ ාර අමත්‍යවරය වසේ. පරිභෝග අධකාරයේ නීති අප පහැදිරිතාවයක් තිබෙනවා. නව හඳුන්ආදීමකට පරිබ ධිකාරය තිබ නීති. බල පානවාද කියනෙ පිබඳව දැන් උදාහරණයක් හතිරමේ නවහඳන්වාදීම එක්දාහස්තුන්ස අනූපහ නැවත මල වෙනස් කරනවා නීති තියෙ නවත ප්‍රය්ෝකරරි අනමතියක් ලබාගත යුතුයි. එම නිසා අප මේ පිළිබඳව නීතිපතිතුමාගින් විමසීමක් කලා. එතුමා අපට ලබාදීපු උපදෙශ තමා මේ සම්බන්ධෙන් පාරිභෝකතිකාරරිෙන් අලුතින් ගසටයක් දහන්ඩ කියලා. නීතිබත්තුමාගේ උපදෙස් පරිතම ගැසටට අනිවාරෙන්ම අපි ගහන්ඩ කටයුතු කළේ විශේෂෙන්ම බෙරඳ පොළ තුළ දොළ හමාරේ ගෑ සිලිින්ට්‍ර අනිවාරෙන්ම තිබය යුතුයි කියලා. යන මේමනට වැැලින් පහළවක්කිතරරලා තිබෙනවා. පාරිෝකය නොමකීම සම්බන්ධය. ඒ අදාලා ආයතනයට විරුද්ධව මේවන විට මාලිකන්ද අධිකරණය නඩු පැවරීමක් සිදු කරලා තිබෙනවා.. ශ්‍රලංකාවේ ලියාපදිංච කරලා නැති අවසේද වර්ග හයක් අලවිියත් තහනම් කරන බව. රාජ්‍යමාතය මහාචාරය චන්න ජයසුමන මහතා පවසනවා. මෙසිියල්ලම වක්කු ඩ රෝගෙන් සඳහල්ලබා දෙන අවසෙද වර්ගයි. ්‍ර ලංකාවිල් ලියප පදිං්චිකිරීමින් තොරව අලවි කළ औෂධතුගයන් ජාතික අऔෂධ නයාමන අධිකාරි මගින් අත්තරංකොට ගැනුණා ඒ දෙහිවල නැදිමාල බර්වත්තපාරය පිහිටි. පෞද්ගලික සමාගමක් මගින් ආනාෑනය කළ අऔෂද වර්ග තොගියකයි. වසර හතක්තිසේ තොග වශයෙන් විදේශරටමලින් ආනානය කර அලවි කළ මෙම ඇතම් අukෂද, කල් ඉකුත්වී ඇති බවටද සැකපල කරනවා. රූපලාවන් හෙලෙස හමස් සුදුවන විධ අukෂද වර්ගද මෝන් බෙදාහැර ඇති බවයි හෙළිව ඇත්තේ මට දි ෙක ඉල් . අවෂද යාමන අධිකාරියට තොරතුරක් ලැබුණ නීති විරෝධී ලෙස පවත්තාගෙන අුෂද ගබටාවත් තියෙන කියලා. තකොට පිළිබඳ වැටලීමක් සිදු කර. ඉට පසේ ම අවෂද පි විශේෂ විර්ශණයයට භාජනය කර මේවා ියාපදිංචි කල්ලා යුතු අවෂදද හමනත්තං අවුෂද විදිහයට පෙන්වන වෙනදයක්ද හෙමනත්න මේ පුඩ් සප්ලිමට් එකක් ආහර අතිරෙයක් විහට තියෙන දේවල් පුොවද යන අපිකරපු මූික විමර්ශණය අවර්ය කරගත්ත බහවඩු රෝගයින් භාවිතා කරන අුෂද කිහිපයක් තමයි මූලික වශයෙන් මෙ ස්ථානය කියල. මේවා සියල්ලම හෝට රෝගින් පාචි කගන්නේවා මේට්ිය කරගෙන ගිහිල තියෙන්නේ. කල්ලිකුත් වෙච්ච අෞක්ෂදගෙන හල්ල එක ඒබලේ වෙනස් කරලා. අලුතෙන් දින ගහල නැවත වවෙලඳ පොලට දන්න ජාවරමක් තමයි කරගෙන ගිහිල තියන්නේ. ඒ පිළිබඳව නීතිමේ ක්‍රියාමාග ගන්න ප උපදස්තුන් ජති අෞක්ෂද නියාව නධිකාරයට. හොර දිවත්කිරීමේ පනත සංශෝධනය කර, ගොවි චනතාවට ප්‍රතිලාබ ලබා ගතහකිවන පරිති නීති සංශෝධනය කරන බව අමාත්‍ය වෛදය රමෂ් පතිරන මහතා පවසනවා. ඒ අද පැවති කැබිනත්තිරණ දැනම්දීම මාධ්‍යහමුවට එක්වමෙනයි. ර කළමනා රන න විදිමත්කිරම් සඳහා ැනට පවති ක් තිමත් කිරීම සඳහත් ව ජ ත් ස හැට දර්න හර විදිමත්කිීම පනත සංශෝධන කොට වර් ැ ති ජ ක් මත්තු ගේ තිර සා ආර්ික වර්ධනය සඳහා බැඳනු එම ර්ශක සාක්ෂත් කර ගැනීම වෙනුවෙන්. මනිි පහො පර්ධනනි භාවි්‍යය වෙනව නවශ යාාමනයන් එ පනතර ඇතුළත් කරන්න අවශ්‍ය සංශෝධන ඉදිරයේද. ඉදිරි පත් කරටත් අශ්‍ය අනුමැතිය ලබාදීලා තිබෙනවා. මේ අතර ඉදිරිී වග කටදසනහ, පොහර ලබාතිීමම සබදධයේන්ද අත්තවරයා මෙහිද අදහස්තෙක් වූවා. ගොවිජනතාවට විශේෂ සහන්ක ල තුකාරණය ඔබට අ වශ්‍ය පොහර ල්ළඟග කන්නන්නේද. බදීම සඳහ අවශ්‍ය ප්‍රසාම්පාදන කටයුතු ආරම්භ කොට තිබෙනවා එන් සපේරටේ ගොවිජනතාවට ත වගකීම ්‍රකාශන ඔබ බල න්නට ප ිය ප පරීම ඔබට වශ්‍ය පහො බි පහොර හැියට බාදීමට වශ්‍ය කටයුතු දේශයෝ වගේ අශන විදේ ලබාගන්න වශ ප්‍රසපදන කට ආරම්ම කලතිබවා න්ර්කා ලස ම ට ක් ගැටලු සහගතබ ගොවිජනතාවට අපි හැ ෙනවා පප ගෞර ස ම න තේ වෙන් වස විේන්තර ෂිකර්මාන්තයක් ක න්ුව රට ගත් හ . න්න යම් පමට ස් වනු හානයක් සිදදුුවනොත් එසඳහා වන්දිගවීමටත් සූදානම් බව ජනාධිපත්තුවන් ඉතා පැහැදිලි ප්‍රශ්කල තිබෙන. කිෂරා අධ්‍යාපන ප්‍රතිසංස් කරනවල හැරවුම දෙදහස් විසි තුනේද සිදුකරනවා කියලා අධ්‍යාපන්‍රමධ්‍යයක්ශ්‍රලයකම් මහාචාරය පි පෙරා මහතා පවසනවා. ඔවු අරුණ. ඒ සඳහා ලබ විස්්‍ය හාය වනදාතෙක් ඩිජිටල් වේදිකාව මගින් යෝජනා ලබා දෙන්න පුළුවන් කෙයි ස්වාධීන රූපවාහිනය සමඟ විශේෂ සකචාවකට එක්වමෙන් ලේකම්වර කිවේ. පිතාරන ්‍යාප ප්‍රතිස න ර ද ි ිටල් ේදි තුම ලිත්ව මත මුලිත්ව ම හස තුනක් පම ව ආරම් කලලා ඇතන ොක්ද ඩිටල් දිකාට ත් ිටල් දිදකා ගත්තේ කොයිඩ් වසංගතයතක්ක ලෝකයේ ඕනම තැනක ලංකාවේ ඕනම තැනක උද්ගල ආයතන වසයෙන් ඉතාම ලෙහෙසිම් ප්‍රවිෂ්ට වෙන්න. තකොට මාර්තමා විසිහයවෙෙන්ද මේක අවස්ථාවදුන්න ඊට කලින් එක් එෙක් දිස්ත්‍රික්කයට ගෙහිල්ලා කැමති පුද්ගල හැදවලා ක්ද මේේ අධ්‍යාපන ප්‍රශංස් කරන දසවදෑරුම් ක්‍රමවේදය කියෙක පැහැදිිරලතිවුණන බෞතිකව. ම බලාපොරොත්තුුණ මේට ලක්ෂ ගනන් ඒ කියනෙක. මිදියන ගන්න ඒ කියනෙක ලෝ හැබැයි අපික තුන්දහක් ඒගේ තමයි ඇවිල්ලතිවුණේ. එයට පන්සේ ඒටික අපි අධ්‍යාපන ප්‍රතිශංස් කරන්න සඳහා ජනාතිපිති කාරිසාදක පලග දෙකක් තිබුණ. මෙන්න මේ රාමෝට ආප යෝජනාටික දානවා. ඒයන වාර්තාව ඉදිරිපත් කරනවා ජූලි මාසි පාලොස්සෙන්දට මේකෙතියෙන එකක් තමයි අධ්‍යාපනය සහ වැඩලෝ වැඩලෝකට ගෙනන්න බලාප්‍රතිවන කණ්ඩායම් ගෙනල්ලා මුහුණ ට කතා කලලා මේකතමයි අපිට අපපු අධ්‍යාපන ප්‍රශසංස් කරන්න ඔබල මේත්ක එකද ඔබට සංශෝධනයක් තීර කිය බල. අවසායේ අධ්‍යාපන ප්‍රශසංස් කරන්න මුණද කියලා රට හමුයි තබනවා මේක දෙදස් විසි දෙකේ නියම ්‍යාපතියක්කිට ප්‍රියත්ම කලා දෙදස් විසිතුනේදී පළම්වතාවට අපසාමාන පෙළට දරුව ඉදිරිපත් කන තමයි. ක්‍රිය්ලිය අවසන්න්න ඔබතුම ැනක සහ කල බව වර තියක්කෙතර මේ පසස් කල සිද්ධවෙලා නෑැ කියලා මෙයත් ඇත්තටම සිතවෙේද නත්තම් ප්‍රාකගත්තර ගෙන පුලුවන් විශ්වන්ස කරන්ද ඔබත් යන්න ජිජලල් වේදිකාවට ජූනි විසිහාය වෙනකම් තියෙනවා ඔබත් මේ ප්‍රශ්නි මහන්නක එතන ලේකවගේින් අදහන ප්‍රශ්නි අහන්නකෝ මං උත්තරේ දෙන්නම් මේක සැබැවින්න වෙන. ඕනම කෙනෙක්ට හිතනවා න මේක හරිියන්න නෑ පහැ ශිෂත්්‍යයා ඉං කරන්නෝ නැද දරුව උත්සගෙන යන බෑගක වැඩිද. ඕ නෑම ප්‍රතිශංස් කරනයක්යන් බොෝ වෙලාට සමාජමධ්‍ය වැඩිහැරියක් සිද්ධ කරන්නේ ඒ යම් කිසි ප්‍රතිපත්තියක් න ඉදිරියට එෙකොට හලාදකින මමුත් ඔබතුම ගත්ත තීරණයක් සම්න්ධය නැත තතු ගත් තීරණයක් සම්බන්ධය විශාලයගේ මක්තිබුණ එතමයි මේ ඉංග්‍රීසි මාධ්‍යෙන් පසල් ආරම්භ කරවා කියෙන කාරණ සමාජමා්‍යය ගොඩාක් උද්‍යයෝගයක් තියන්නේ මේ අත්දැකීම ලබපු මම වගේ කන්දායම තමයි. මේ කඩුව කියන අවිය පෝෂණ විච නැතික න තිය කඩුව අතට දීපපු නැතිෙ මේක තමයි ඇත්ත කතාව. අනිවාරෙන් මන්දන්නව ව්‍යවස්ථාව විසිහත එක තමාගේ මව්බාාවෙන් තමයි ප්‍රාතිමක පන්ති කරන්න ඕේ ඇබැයි අත්තදාාවලන්න කිසි ප්‍රශ්නයක් නෑනේ. චේතනාව ඉතාම හොඳයි. මගේ ළමයි නෑ ංග්‍රිසි අධ්‍යාපනය තවයිගෙන ගන්න්න. නමුත් මේ දරුව ගොඩක්කින්නවනේ දැන් ගන්න CWW කන්න්ගර මහත්මයාගේ හයින්ඳල දහතුන ම දන්න විදිට ඒ දරුව ඇවිල්ල ඉංග්‍රිසි මාදියෙන් තමයි ගැනගත්තේ. දුප්පත් දරු. ඒක තමයි මේ අවස්ථාවදන ති නියම යාවත්‍යයක් අපි කරන කටලොක් මෑ. හෙට පෝ මුදල්ල මාතය රවී කරුණනායකම මහතා ඇතුළු විද්‍යකරුවන් පිරිසකට එරෙහිව තිබෙන බැදුම් කර නඩුව ලබන මස දෙවනදා යලිත් කැඩවන්න කොළඹ ත්‍රිපුද්ගල මහධකරන විනිසුර මඩුල්ල තීර්ණය කරලා තියෙනවා. දිදහස් දාශය වසරේ මාර්තු මසසිද වූ මහ පැංකු ැඳම් කර විදදිසේකදී රජයට රුකැල් බිලියන පහළවකට අධක මුතලක් සවද්‍ය පරිහරණී කිරීම මෝන්ට එෙහිත් චෝදනාාවයි. කොවිID වසංගතය හේතුවෙන් මෙම නඩුව කල් දමාතිබුණ මෙම මහා වංචාව සම්බාන්ධයෙන් රව කරුණනායක මහතා ඇළූ විත්තිකරුවන් අවදනකුට එරෙහිවයි, නීතිපතිවරයා මෙම නඩුව ගුණ කර ඇත්තේ. ල යස්කාර ැරියක දෂණකිරීමෙන් චෝදන එල්ලව සිර ැඩුවම් නියමී සිරෙන, අකුරැස්ස ප්‍රදේශය සභාවේ හිටපු සබහපති සාරුවලියනෙගේ සුනල්්‍යන අයි ඉදිරිපත් කලළ ඇපෙත්සමක් විවාාහකට ගැනීමට අභ්‍යශනාධි කරණය නොතිසි නිකුත් කලා. සුනිල්්‍යන අය වෙනුවෙන් පෙනි සිටි ජනාධපති නේදීච්ය සර ජෑමන මහතාකයාසිටිය විත්ධිකරු අතින් තමා දෝෂණයන්න වූ බව පැමිල් කාර දැරිය මහධිකරන නඩු විභාගේදී ප්‍රකාශ කරඇති බවයි. පන් ියන හසක හන්ඩාර ිල්පත් නිකුත්කිරීම සඳහාාවන යෝජනාවට පார்ලමෙන්トවේ මුදල් කාරක සභවේ அනුමැතිය හිමි වෙලාතියෙනවා. ඒ පැවති රජයේ මුදල් කාරක සභාවේදී මෙලෙස අනුමැති හිම වුණ. අධඥාපනති අර්ථයේ මුදල් අමාත්‍යවරයාාබසින් පාලමෙන්තුවේ අනැතියට ඒ ඉදිරි පත්කිරීමටනේවිතයි. රජයේ මුදල් කාරක සභාවේ සභහපති පාලමෙන්න්තු මන්ත්‍ර අනුද ප්‍රදශ යාපාමහතාගේ ප්‍රධානත්වයනුයි එම කාරක සභාව ඒ පාලමෙන්තුවෙදී රැස්සන. ොවිID-19 වසංගත හමුවේ සෞකරගලාසි වලට අනගත වෙම. එමරස්ීම онлайнන් කමේ ඔස්සේ රාජ් නිර්ධහරනි සන්ධ කරගැනීමටද කටයතු කරා. මෙ අතර අතුරදන්ුවන්ගේ කාරවැලේ සපතිවර ඇතුළු සසාමාච්චකයන්ගේ වැඩට පාදීමන වැඩිකීම යෝජනාවරද කාරක සභාවේ අනුමැතිය හිමි වුණා එම යෝජනාවෙන් වවෙ නිසි පරිදි හතුනොදක්වමනිසා. පසු කාර්ක සභාවේදී පතික්ෂ වුණා ශ්‍රීලංකන් ගුවන්සේ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක්ම කෝප් කමිටුව හමෝට කැඳවීමට තීරණය කරලා තියවා. ඒ පාර්ලිමින්තුවේ අද පැඇත්වනු කෝප් කමිටු සාමාජිකයන්ගේ විශේෂ රැස්ටලීමකදී. ්‍යා පිල්බඳ කාර්ක බාව එමතැත්නම් කෝප් කමිටුවේ සහපති පාර්ලිමෙන්න්තු මන්ත්‍රී මහාචාරය චරිත හේරත්මහතා මේ සම්බන්ධින් අදහස් පල කළා කොහොමද කෝප් කමිටුවේ ඉදිරි වැඩ කටයුතු සිදු කරන්නේ කියන එක සම්බන්ධව අපේ කමිටුවේ ගරු මන්ත්‍රීතු මල්ලාන්ගේ සාකච්ඡාවක් සඳහායි මේ කි මුල් කරගත්තේ. ඒ අනුව විශේෂෙන් මේ කාලය තුළ මැතුලතති ඉතා වැදගත් ගැටලු කීපයක් ගැන අපිට සාචාරන්න පුළුවන් වුණා . වගේ මීට අතරව විශෂම වර්මාන කොයිත් දහනමය තත්ත්වත් එක්ක අපි රටේ ගුවන් සේවය පිළිබධ සාකච්ඡාවත් අද කෝප් කමිටුවේ අවදාානිරලක් වුණා. එනිසා ඉදිරි සති කීපයක් ඇතුලට ව ලංක ගුවන් සමගම ශ්‍රදංකරක්ෂ සංස්ථාවත් නැවත කමිටු හම රැස් කරලඳ සාකච්චා කරන්න අද තීරණ එක. ශක කියෙති එඩ අමර සිහ හතා සි රජචිත අස්සිරිමත් මාතෘකාවක්කෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මතා වෙත පිගැන්නවා විවාධවයටට අතුත්වීමට බලාපොරත්වෙන් සිටින දියනයක් සහ මක්වීමට සිහන දකින දියනියන් වෙනුව, ධර්මික ජීවිතයක් ගොන්නගීම සඳහන උපදෙස්වසක් මෙම කකෘතියට ඇතුළත්. අසිලි මත් මතාවක්කෘතිය කතුවරයා අති අග්‍රාමාතවරඇවිත පිකැන් වූයේ අර්ලි ගාමන්දරේති. ංවර්ධන ොතරයි ණඩලේ නවස් සභාපතිවරයාලි සපත් කරුණු අනුෂ පැල්පිට මතා අද සේරාජකාය කටේතු ආරම්භ කලා ජේෂට රාංචන ලිද රක වන අනුෂපැල්පිට මහතා සංර්ධන ලොතරයි ම්ඩලි සභහපතිවරයාලෙස රාජකාරි කටයුතු ආරම්භ කලේ, කොළඹ ජනියන් පදිසේ පිහිටි එම මන්ඩලි ප්‍රානකාරයාලයේදී. සංවර්ධන ලොතරයි මට්ලේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජකන් සහ කාර් මණ්ඩලි පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම අවස්ථාවටේක් වසිටියයා. ವ ැ පි ට ෙರ ජ ಯ ගන ාවක ්‍ර ವು യ ජ ರತ ෂ ට ಳ ್ರ ಾಯ අධකාയ න ಿಸප ප තා ಕැපටപു හದ රಾජ කාරි කටಯතු ಬ. ්‍රී ලංකාවරය අධිකාරෙන් දව සභහපති දුරයට පත් කපිතාන් නිහල් කැ්පෙටි පොළමහතා මීට පෙර එම අධිකාරයේ කළබනාකාර අධ්‍යක්ෂවරයාල්ලෙසද ලංකා දිහිවර සංස්ථාවේ සභාපතිවරයාල්ලිසද කටයුතු කරති වෙනවා. ඔහු වෙලඳ නාවික ෂේත්‍රය පිළිබඳ නිපුණතාවලත් ෘතියවේදෙක් දවනවා. විට අධන ැති ත්නපු ශ්‍රක හල් සහ ොවි ප්‍රති කාර මධ්‍යස්ථාන සඳහා, රුපියන්ල් මලියන විසිපහක් පටින වෛ්‍ය උපරන ප්‍රධනය කරා. මෙම වයිති උපකරන ප්‍රධානි කරනේ ඇමතින පවිත්‍ර ව්‍ය රච්චිමහත්මගේ මූිකත්ව. රත්නපුරද ස්ශ්‍රික් ලීටස් කාර්යාල ප්‍රධාය කළ වෛ්‍ය උපකරන ොයක් අමාත්‍යවරය අති රත්නපුර ශික්ෂණ රෝහලට සහ ඈලියකුඩ මුලිකරහලට ලබාදීමට නේමතයි. බලන්කුඩ මුලිකරහට රපාන්මලින ොහකට වඩා වටිනා වෛත්‍ය උපකරන ලබාදීම සිතු කරා. ශ්‍රීලංකා පොදුජන ඉන්ජනරු සංගමය සහ, සබරකම පළත් සභාව ලබාදුන් ඇඳන්ගේපයක්ද මෙම රෝහට ලබාදීම සිතු කරුණා. මෙ අතර සෙත් සදන මෙත්මග සමාජ සත්කාර සංවිධානයේ සෙද්ජීව්‍යපෘති අයටදේ, ප්‍රාධනිය ශික්ෂණ රහලට ශසන ආදාාරක යන්ත්‍රයක් පරිත්‍යයා කලා එම සංවිධාන සමාජිකන් පිරිසක් ඊටේක් වනා. මෙ අතර සෙත් සදන මෙත්මග සමාජ සත්කාර සෙද්ජීව ව්‍යාපෘතියාටදේ තිස්ස මහරම ූලිකරහලරද ශසන ආධාරකයන්ත්‍රයක් පරිත්‍යාක කරුණ. ංගතුරෙන් හා කරුණ ව්‍යසනෙන් අහසතාවට පත් ගම්පහ ප්‍රදේශය ජනතාවට වියල ආහාර ලබාදීම ගම්පා ජාත්‍යන්තරසාම විහාරතී සිදුක කරනා. ඒ බසන හිර පාතහර ේෂ් නියුච පොලිස්පති දශපන්ඳු තෙන්නුකොන්මදාගේ ප්‍රධනත්වෙන්. සිංගපූර්වේ වැඩවසන පූච නාකළුකමේ සුමන ස්වාමීන් වහන්සේ සහ, එහි විසන දානපතින්ගේ අනුක්‍රයෙන් සම විහරාධිපති පූච, ගුණමරිියාවේ නන්දස්වාමීන් වහසගේ අනුශස්සකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රාත්මක වුණා. දපනී රාත්්‍රීපුවත් අවසන් මිඟට විපරම බලාපොරොත්තුවන්න. ඔබට සුභරාත්‍රයක් අයිබෝවන් ප්‍රශ්න ආපුහම අපිට අපිියෝ පාලනය කරගන්න පුළුවන් වෙන ක්‍රම තියෙනවා. හෙම අපිට පුළුවන් වෙන්නේ අපි අපෙන්න්න යැපනවිද්‍යක් හොයාගෙනතිබොත්. ඒම නැතිවුණුත් සිදධ වෙන්නේ කවුරු හරි කියෙනවිදිහයට අපිෝ පාලනෙවිනය එකයි. අපි වගේ රටවල් ගොඩක්ම පාලනේවෙන්නේ ලෝක බැංකවිංක්. ආසියානු සංවර්ධන බැංකුවෙන් තවතව බලවතුන්ගේෙන් අපිට අපේම කියලා දෙපයින් නැගටලා කාටත් අතන පා ජීවත්වෙන්න්න පුළුවන් ආර්ථකයක් හදාගන්න ඕන තරම්ඉඩ තිබා. සුද්දා අපෙන් නිදහස් වෙලා ගියාට පස්සේ, අපිට සුද්දගෙන් නිදහස් වෙන්න බැරුවහිටපු නිසා. අපිට අපේම කියලා ආර්ථිකයක් හදාගන්න බැරි වුණා. හැත්තෑවේ ආණ්ඩුවකත්ත සිරිමාවෝ මැතිණිය ලොකු උත්සාහැ ගත්තා. හරි පාරට වැටීගෙන එනකොටම UMPයේ නායකයා ජියර් ජයවර්ධන මහත්ත්‍යයා, සරුව පිත්තර ලෝකයක් පෙන්නලා විවරෘත්ත ආර්ථකයක් ගෙනල්ලා, ලෝකයාගේ පාලනයට අපිෝ යටකලා දැංගිතින්. නටන්න වෙලා තියෙන්නේ ලෝක බැංකුවේ පදේටයි. ඔපෙක්ක තෙල් වැඩි කරනවා. අපිත් ඉතිං වැඩිවෙනවා. මොකද අපි අපේ කියලා බලශක්තියක් හදාගන්න එදා ඉන්ඳලා උත්සා කළත් කවුරුත් හරිියකට ඒකට පෙරමුණගත්තන හැ. පහෝගේ දවස් ටිකේම ගෑස් කොම්පැනිි දෙකම ආණඩුවෙන් ඉල්ලුවේ ගෑ සිලින්දරේ ගාන වැඩි කරන්න ඕනෙමයි කියලා ඒ උන්දලා කරන්නෙත් බිස්නස්සකක් තමයි. හැබයිතිං ඒ බිස්නස්සක නිසා ආ්ඩුවටත් ගෑස් පෙන්නලා. මිනිස්සුන්ටත් මේ වෙලාවේ ගෑස් පෙන්නන්න ගියොත් පරට තවත් අවුලෙෙන් අවලට යනවා ෙල්මිල්ල වැඩිකරපුකටත් ආ්ඩුව මේ දවස්වල බැනුම්හගෙන ඉන්න. ඒ අල්ල පනල්ලේ ගෑසුත් වැඩිකරොත්. මිනිස්සුන්ට කොච්චර අමාරුවක් වීද. රටේ වෙලාවට මිනිස්සු ගැන හිතන ආණ්ඩුවක් වගේම ජනාතිපතිවරයෙක් ඉන්න නිසා ගෑස් කොම්පැෙන්වලටත් තෙරුම් කරදීලා මේ වෙලාවේ ගෑස්වල ගාන වැඩිකරණක. ැිනටුුවේ තීරණෙකින්ම නවත්වල තියෙනවා. ඒ බොහොම හොඳයි. හැබැයි තෙල් වැඩිකරෝ කිය කිය මොර දුන්න. ඔන්න ගෑසුත් නගිනෝ කිය කිය බු කියිය කෑමොර දුන්න එක උන් දෙෙක්වත් ගෑස්මිල වැඩි කරන්නේ නැහැ කියලා තීරණය කරට පස්සේ කිසිීම සද්ධයක් නෑ. හරියට මීහට පිම්බ වගේ. අඩුම ගානේ ගාන වැඩිකරේ නැහැ කියලා හොඳයි කියලවත් කියන්න මේ උන්දලාෑට පුළුවන්කමක් නැෑ. ඒත් තරම්ම දේශපාලන කඩතුරාවෙන් ඇස් අන්දකරගෙන තෙල්වල ගාන වැඩිකරපු එකත් විපක්ෂයට අද හොඳ මස්කට්ටක් වෙලා. ඒ උන්දලා අද ලොකු විරෝධයකුත් තිබ්බා ගෙදරින්ඳලා AAC දාගෙන සැප වාහනවලින්ම පාර්ලිමේන්තුව පෙනෙන තැනටම ඇවිල්ලා. ඒ වාහනවලින් බැහැලා ලොරිවල අත්රක්්‍රවල ගේ..B වල නැගෙනගිය හැමදෑම එහෙම එනවා කියලා. කටට ලෝකයට පේන්න වගේ. හැබැයි උන්දලා ආණ්ඩුව කරන කාලේ, මංගලගේ සූත්තරේ තිබ්බනං මේ වෙනකොට තෙල්මිල නැගලතියෙන්නේ අහස්ස උසට ඒක්කම ගෑසුත් හිතාගන්න බැරිවිදියට ඉහලයාවි. අපි කියන්නෑ තෙල්වල ගාන වැඩිකරපු එක හොඳයි කියලා. මෙවෙලාවෙයි අමාරුයි! මිනිස්සුන්ට ගොඩක් අමාරුයි හැබැයිතිං මොනම කරන්නද. අනුන් දෙනදේ අරගෙන අපේම පාරවල්වල. අනුන්ගේ තෙල් ගහල දුවන වාහනවලයි අපිට යන්න වෙලාතියෙන්නේ! තිීරණේ තියන්නේ උන්ද ලගේ ඇතේ! මොන ආ්ඩුව තිබ්බාත් ලේසි පාසුදයක් නෙවෙයි. ඊටත් වැඩිය ලෝකෙම අමාර්වටල ඉන්න වෙලාවක. අපි මෙහෙමවත් ඉන්නේ මෙහෙම ආණ්ඩුවක් තියෙන නිසා කියලා. ඔය මොන විරෝධිට ගියත් ඕනම හදයකුට, හොඳ ටෝම තේරණ වැති, ඕනම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු උදවයට දැන් තේරණ වැති තමන්ගේ කාලේ ආණ්ඩු කරපු හැටි. මේ උද්ඝෝෂණ දැක්කාම ගොඩක් අයට හිතුුණු දෙයක් තියෙනවා. ඒතමයි යහ පාලනය තිබුණනං. මේ වෙනකොට තෙල්මිල, ගෑස්මිල, බඩුමිල. මොනම ප්‍රශ්යක් වත් මේ රටට එන්නේෙ නැහැ මිනිස්සුන්ට දැනෙන්න්නෙත් නැහැ මොකද යහපාගලන ආණ්ඩුව තිබ්බනං. මේ වෙනකොට කොරෝනාවන් රටේම් මිනිස්සු මැරිලා ඉවරනිසා. අදත් විපරම පිටපත සුධර්මන් වදලියකොටගෙන්.